අයිබෝවන් සුබ දවසක්. ගල්කිස්ස නැත්නම් මවුට් ලැවිනියා කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන දෙස් විදෙස් කාගෙත් ආදරය ආකර්ෂණය දිනාගත් ඉතාමත් සුන්දර නගරයක් නැත්නම් ස්ථානයක්. ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේ ජනතාවගෙන් පිරුණු විශේෂයෙන් පෙම්වතුන්ගේ ප්‍රේම වෘතාන්තවලට පසුබිම සකසන ලද ස්ථානයක්. ගල්කිස්ස මුහුදු වෙරළට මායිම්ව පිහිටලා තියෙන ගල්කිස්ස මහ හෝටලයේ හෙවත් මවුට් ලැවිනියා හෝටලය ඉතාමත් මනබදින හරිම සුන්දර ස්ථානයක්. ලංකාවේ ඇති වඩාත් විශාලතම මෙන්ම මැජෙස්ටික් ලුක් එකක් තියෙන වෙඩින් හෝල් එකකින් සමන්විත මේ හෝටලය බොහෝ ප්‍රකට විවාහයන්වල ඇරමුම සටහන් කරන ලැබූ ස්ථානයක්. නමුත් ඔබ දන්නවද, මෙතරම් ජනප්‍රිය මෙන්ම සුන්දරමම ගල්කිස්ස මහ හෝටලය ඉතාමත් දුක්බර ආදර කතාවකට පසුබිම් වුණ ස්ථානයක් බව අද විශ්මලෝකයෙන් අපි ඔබට කියන්න යන්නේ. අන්න ඒ ආදර කතාව විස්තරය. රදින ලෙස ආරාධනා කරනවා අදත් ඔබට සුපුරුදු ලෙන්ගතුකමින් ඔබේ ආදරණීය විශ්මලෝකයේ සමග මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තප්පරය තෙක්. ගල්කිස්ස මහ හෝටලය නැත්නම් මවුට් ලැවිනියා හෝටලය ඉතාමත් මනරම් ස්ථානයක්. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැහැ. මෙම හෝටලයේ අතීතයට අපි මතකට ගියොත්, මෙම හෝටලය නිර්මාණය වෙන්නේ මීට වසර අවුරුදු 200කටත් කලින්. 1805 වර්ෂයේ සහ 1811 වර්ෂයත් අතර සමයේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස සිටි තෝමස් මිඩ්ලන් ආණ්ඩුකාරවරයා තමයි වර්තමානයේ හෝටලයක්ව පවතින මෙම භූමියේ තම පුද්ගලික මන්දිරය නැත්නම් වාසස්ථානය නිර්මාණය කරනු ලැබුවේ. ඔහුගේ මෙම නිවාසය නිර්මාණය කරනු ලැබුවේ 1806 වර්ෂයේ ලෙසයි ඉතිහාස වාර්තා තුළ සඳහන් වන්නේ. තෝමස් මිඩ්ලන් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියෙක් වුණු අතර ඔහු ලංකාව තුළ නව වෙනස්කම් රසක් ඇති කරනු ලැබුවා. ආණ්ඩුකාරවරයා ලෙස ලංකාවේ වැඩබාරගත් ඔහුගේ නිල නිවස පිහිටියේ කොළඹ ප්‍රදේශයේ. එම නිල නිවසේ වරක් රාජතාන්ත්‍රිකයන් සඳහා උත්සවයක් පවත්වනු ලැබුවා. එම උත්සවයේ නර්තන කටයුතු සඳහා පැමිණෙනවා එවකට ලංකාවේ රොඩී කුලයෙන් පැවතෙන නර්තන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක්. එම නර්තන කණ්ඩායමේ සිටියා ඉතාමත් දැකුම් කළු යුවතියක්. ඇය නමින් ලොවීනා පොන්සුවා. අපොන්සු කියන නම ඇසුණු සැනින් ඔබට හිතෙනවා ඇති ඇය පෘතුගීසි සම්භවයක් සහිත කාන්තාවක් විය යුතු බව. ඇත්තටම ඇගේ පියා පෘතුගීසි සම්භවයක් සහිත අයෙක්. මේ නිසා ඇය ලාංකික පෘතුගීසි මිශ්‍ර සම්භවයක් සහිත වුණු අයෙක්. ඇගේ ඇස් ඉතාමත් සුන්දර වූ බවත් දුඹුරු පැහැයට හුරු තලලු වූ ශරීර වර්ණය නිසා ඇය දෙවඟනක් මෙන් දිස්වුණු බව තමයි සමහර ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඇගේ දැස් දුඹුරු පැහැ වූ බවත් කොණ්ඩේ දිලිසෙන කළු වර්ණයෙන් යුක්ත වූ බවත් ඉතිහාස කතා තුළ සඳහන් කොට තිබෙනවා. ඇගේ සුන්දරත්වය කුමන හෝ ආකාරයෙන් වේවා ඇය ඉතාමත් සුන්දර තරුණයක් වූ බවයි සෑම ජනප්‍රවාදයකම දරන මතය. ලොවීනා නර්තනයෙන් එදා පැමිණ සිටි ප්‍රභූවරුන් සියලු දෙනාගේම සිත් ඇදබැඳ ගන්න සමත් වුණා. විශේෂයෙන් ඇය තෝමස් මිඩ්ලන් ආණ්ඩුකාරවරයාගේ සිත ඉතා තදින් දිනා ගන්න සමත් වුණා. උඩුකය නිර්වත්ව රොඩී කුලයේ ආරයට හිමි නර්තනයේ යෙදෙන ඇයව මෙතෙක් සමාජයෙන් වසන්ව සිටියේ කෙලෙසද යන්න තෝමස් මිඩ්ලන් ආණ්ඩුකාරවරයාට ලොකු පැනයක් බවට පත් වුණා. ඒ පිළිබඳව ලාංකික සේවකයන්ගේ නැසූ පසුව තමයි ඔහු දැනගන්නේ ඇය ලාංකික සමාජයේ පැවති කුලභේදය මත හීන කුලයකට අයත් වන කාන්තාවක් බව. ඉතිහාස කතාවේ දැක්වෙන ආකාරයට මිඩ්ලන් ආණ්ඩුකාරවරයාට ලොවීනා පිළිබඳව ආදරයක් ආසාවක් ඇතිවෙන්නේ ඇයව දුටු පළමු වාරේ. පසුව ඔවුන් දෙදෙනා හමු වී කතා බහ කරන ලද ආකාරය පිළිබඳව ඉතිහාසය තුළ විවිධ මතයන් හා කටකතා සඳහන්ව පවතිනවා වගේම ඒවවල පරස්පර විරෝධී තැන් පවා තියෙනවා. කොහොමනත් මිඩ්ලන් ආණ්ඩුකාරවරයා ලොවීනා හමු වී පසු කාලිනවත් කතා බස් කොට තියෙනවා. තෝමස් මිඩ්ලන් ආණ්ඩුකාරවරයා හා ලොවීනා අතර ආදරයක් ඇතිවෙන්න ගියේ දින කිහිපයක් පමණයි. ලොවීනා සොයාගේ නිවස වෙත ගිය ආණ්ඩුකාරවරයා ඇයට තම ගල්කිස්සේ නිවස නැත්නම් වර්තමානයේ මවුට් ලැවිනියා හෝටලේ පවතින ස්ථානයේ පිහිටි නිවස ආසන්නයේ නිවසක් තනා දීමට කටයුතු කළා. ලොවීනා හා මිඩ්ලන් ආණ්ඩුකාරවරයා අතර ආදර පළහිලව ඉතා ජයට සිද්ධ වුණත් අඩුකුලේ කාන්තාවක් හා ඇසුර මිඩ්ලන් ආණ්ඩුකාරවරයා හට තම සිහසුන නැති කරවිය හැකි තරම් බරපතල කාරණයක් බව ඔහු හොඳ හැටි දැන සිටියා. මේ නිසා ඔහු රහසේ ලොවීනා හමුවීමට ක්‍රමයක් සොයාගනු ලැබුවා. ඔහු තම නිවසේ බීර ගබඩාවේ සිට ලොවීනාගේ නිවස ආසන්නයට උමගක් සාදන්නේ යනුවයි. මේ සිදුවීමෙන් මිඩ්ලන් ආණ්ඩුකාරවරයා ලොවීනාට ඇත්තටම ආදරය කරන ලද බව අපිට සිතන්නට පුළුවන්. මිඩ්ලන් ආණ්ඩුකාරවරයා මේ උමග හරහා ගොස් ලොවීනා හමු බව අපට සිතන්නට පුළුවන්. කොහොමුණත් ඔවුන්ගේ ආදරයේ වැඩි කලක් රහසක් ලෙස තියාගන්න ඔවුන්ට හැකිවුණේ නැහැ. බ්‍රිතාන්‍ය පාලනයට ආණ්ඩුකාරවරයාගේ ප්‍රේමය පිළිබඳව ටිකෙන් ටික ඉවවැටෙන්න පටන් ගත්තා. ඒ අනුව මිඩ්ලන් ආණ්ඩුකාරතුමාව නැවත එංගලන්තයට කැඳවා ඔහුට වෙනයම් රාජ්‍යයක තනතුරක් ලබා දීමට බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය තීරණය කරනවා. මෙම තීරණය ඇසීමෙන් ලොවීනා වගේම මිඩ්ලන් ආණ්ඩුකාරතුමාද විශාල කනස්සල්ලකට පත් වූ බවයි ඉතිහාස කතාව තුළ සඳහන් වෙන්නේ.
කොහොමුණත් ටික දිනකින් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා හට දඬුවම් මාරුවක් ලෙස මෝල්ටාවට ස්ථාන මාරුවක් ලබා දෙනු ලැබුවා. ලොවීනාගෙන් වෙන්වීම ආණ්ඩුකාරතුමා හට දරා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය නීති රීති අනුව ඔහුට ලොවීනා රැගෙන යාමේ හැකියාවක් තිබුණේද නැහැ. මේ නිසා අවසානයේ ඔහුට සිදුවෙනවා ලොවීනාව තනි කරලා රටින් පිට වෙන්න. ලොවීනා ආණ්ඩුකාරවරයා හට තදින් ආදරය කරනු ලැබුවා. සමහර විට ඇය දැනගෙන ඉන්නේ නැති ඇයට මේ ඉරණමට මුහුණ දෙන්න වෙනවා කියලා. කොහොමුණත් ඇයට ඒක දරා ගන්න පුළුවන් වුණේ නැහැ. ජනප්‍රවාදයේ සඳහන් ආකාරයට ආණ්ඩුකාරවරයා රැගත් නෞකාව ලංකාවෙන් පිටවී නොපෙනෙන අනතුරු බලා සිටි ඇය ශෝකය දරාගත නොහැකිව ගල් කුලකින් පහළට පැන සියදිවි නසාගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ජාන්තික ආණ්ඩුකාරවරයා හා පෘතුගීසි සම්භාවයක් සහිත ලාංකික තරුණියගේ ආදර වෘතාන්තය ශෝකාන්තයකින් අවසන් වුණේ ඒ විදිහටයි. මෙලෙස මෙම සිදුවීම සිදුවේ 1811 වර්ෂයේදී. තම ආදරවන්තිය සියදිවි නසාගත් බව දැනගත් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා මේ යන තුරුම අවිවාහකව සිටි බවයි වාර්තා තුළ සඳහන් වන්නේ. ලොවීනා එවකට ජීවත් වූ නිවසයයි සිටිය හැකි ස්ථානයක වර්තමානයේ මවුන්ට් රෝස් නම් නිවස පිහිටා තිබෙන බවත් එම නිවසේ නිවසයන් පවසන ආකාරයට මෙම නිවස වත්තේ කලකට ඉහත ලිඳක් වන යතුරු විවරයක් තිබූ බවත් මාධ්‍ය වාර්තා කොට තියෙනවා. තවත් වාර්තාවකට අනුව ලැවිනියා නම් තරුණයක් ජීවත් වූ නිවසක් වර්තමානයේ බෞද්ධ කාන්තා විද්‍යාලය පිහිටි ස්ථානයේ තිබූ බව සඳහන් වෙනවා. එලෙසම මෙට්ලන්ඩ් ආණ්ඩුකාරතුමා නිර්මාණය කළ උමග පසුකාලීනව දුම්රිය මාර්ගයක් ඉදිකරන අවස්ථාවකදී මතු බව වාර්තා තුළ සඳහන් වෙනවා. තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ජීවත් වූ නිවස මහා මන්දිරයක් බවට පසුකාලීනව වැඩි දියුණු කරන ලැබුවේ ඔහුට පසුව ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා බවට පත් වූ රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා විසින්. ඔහුම නිවස වටා පිහිටි ඉඩම්වලින් අක්කර 35ක ප්‍රමාණයක් ඉඩම් හිමියන් 14 දෙනෙකුගෙන් මිලදී ගත් බවයි වාර්තා තුළ සඳහන් වන්නේ. ඉන් පසුව එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා මෙම නිවස ඉතාලි ආභාෂය සහිතව ඉතාමත් සුන්දර ස්ථානයක් බවට පරිවර්තනය කරනු ලැබුවා. 1831 වසරේ බාන්ස් ආණ්ඩුකාරවරයා ලංකාවෙන් නික්මුණු පසුව ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වූ රොබර්ට් විල්මට් හෝටන් ආණ්ඩුකාරවරයා මවුන්ට් ලැවිනියා නිවස තම වාසස්ථානය ලෙස තෝරා නොගැනීමට තීරණය කළා. එය අනුව 1842 වසරේදී මෙම නිවස ප්‍රසිද්ධ වෙන්දේසී විකුණු අතර පූජක ජෝන් මැක්වික විසින් මිලදී ගත් අතර ඒ පසුකාලීනව ආරෝග්‍ය ශාලාවක් හා අනාථාගාරයක් බවට පත් කරනු ලැබුවා. දෙවන ලෝක යුද්ධ සමයේ මෙම ස්ථානය රෝහලක් ලෙස භාවිත කොට තිබෙනවා. හෝටලයක් ලෙස විවිධ පුද්ගලයන් විසින් පසුකාලීනව මෙම ස්ථානයේ විවිධ නඩත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන ගියා. අද ඔබ දකින මවුන්ට් ලැවිනියා හෝටලේ නම් ඒ මනස්කාන්ත හෝටලේ නිර්මාණය වෙන්නේ අන්න ඒ විදියට. මවුන්ට් ලැවිනියා අදර කතාවට පාදක වූ ලොවීනාගේ රුව අදටත් පිළිමයක් ලෙස මවුන්ට් ලැවිනියා හෝටලේ ඉදිරිපිට දැක ගන්නට පුළුවන්. ආණ්ඩුකාර තෝමස් මෙට්ලන් හා ලොවීනා අපෝන්සෝ අතර ආදර කතාවට පසුබිම වූ ස්ථානයක් ලෙස මෙම හෝටලය ලෝක ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි අපි ඔබට ආරාධනා කරනවා අපෙන් මගහැරුණු යමක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ බලන හැමෝටම දැනගන්න සටහන් කරලා යන්න කියලා. අදට අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.